ආයුබෝවන් සුබ දවසක් දකුණු කොරියාවේ ඉඳලා ඉර පායනකොටම ඒ සතුරත් එක්ක ලාස්ට් ටයිම් ටීවී ඔබ මුණ ගැහෙන්නේ සූදානම් වන්නේ. දකුණු කොරියාවේ තියෙන ප්‍රදේශය හරිම සුන්දරයි. ඒ ප්‍රදේශය සුන්දර වුණේ මගේ රටේ සුන්දර කොල්ල 17 දෙනෙක් නිසා. සංචින් කියන ආයතනයේ සේවය කරන මගේ රටේ අභිමානවත් කොල්ල 17 දෙනා පුරා පැයක කාලයක් ඔබට සතුරු අරගෙන එවි. දකුණු කොරියාවත් ශ්‍රී ලංකාවත් ඉතාමත්ම හොඳින් සුහදව රැකියාව කරන සුන්දරම තැනක් බවට පත් වෙලා තියෙනවා මේ ආයතනය. ඔබට පේනවා ඇති ඉහළින් මගේ රටේ දජය ලෙල දෙනවා. දකුණු කොරියාවේ දජයත් එක්ක මගේ රටේ දජයත් ලෙල දෙනවා. මේ වගේ ආයතන දකින්න ලැබෙන ඉතාමත්ම කලාතුරකින් තේස ප්‍රදේශය ඉඳලා පුරා පැයක කාලයක් සතුටින් කාලය ගත කරමු. එන්න අපි යමු සුන්දර ආයතනයක සුන්දර කොළ 17 දෙනෙක් පුරා පැයක කාලයක් ඔයාට සතුට අරගෙන එවි. දකුණු කොරියාවේ සිට Last time TV. උබ්බේ සැප මගේ සතුටයි. උබ්බේ සැප මගේ සතුටයි. මුතු බිහි කරලා අනුනට බෙදලා මුතු බෙල්ලෙකු මෙන් අද මා එන්නේ. උබ්බේ සැප මගේ සතුටයි. කොයිද අප සෙවූ සුවසහනේ එළිය නිවුනි දැල් උන පහනේ. කොයිද අප සෙවූ සුවසහනේ එළිය නිවුනි දැල් උන පහනේ. අඳුරේ නැතිවු ඉඳි කටුවක් සේ රිදි ඉරත් අද නොපෙනි ගියා. ඔබේ සැප මගේ සතුටයි. ඔබේ සැප මගේ සතුටයි. මුතු බිහි කරලා අනුනට බෙදලා මුතු බෙල්ලෙකු මෙන් අද මා ඉන්නේ. ඔබේ සැප මගේ සතුටයි. දකුණු කොරියාවේ සංජින් කියලා කියන්නේ අති දැවැන්ත කර්මාන්ත ශාලාවක්. මේ දැවැන්ත කර්මාන්ත ශාලාව දකුණු කොරියාවේ පමණක් නෙමෙයි රටවල් කිහිපයක ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ලන්ච් ටයිම් ටීවී කණ්ඩායම දකුණු කොරියාවට ආපු වෙලාවේ මේ සංජින් කියන සුන්දර දැවැන්ත කම්පැනිය වැඩ කරන අපේ රටේ අභිමානවත් කොල්ලෝ ටිකක් මුණ ගැහුණා. ඉතින් ඒ අය තමයි මේ ඉන්නේ. මේ කම්පැනි එකේ සිද්ධ වෙන්නේ කෑම නිෂ්පාදනයේ විශේෂයෙන් බර්ග වර්ග සොසේජස් වර්ග නිර්මාණ නිෂ්පාදනය කිරීම තමයි මේ කම්පැනි එකෙන් සිද්ධ වෙන්නේ. හොඳයි, කෙසේ වෙතත් මේ ලංකාවේ ඉන්න අය අද දවසේදී මුණ ගැහුණම අපි මොන බාධකයේ තිබුණත් ඒක අපි ගණන් ගන්නෙවත් නැහැ. අද දවසේදී අපි කොල්ලොත් එක්ක කතා කරන්න සූදානම්. මෙන්න ඒක නායක. අයිබුවන්. අයිබුවන්. මේ ඇඳුම නම් ඉතින් අඳින්න හිතුවේ නැහැ නේ මීට කලින්. ඔව්. ඔව්. තන එරණි ගහන්න ඕනේ නේ. ඔව් අනේ මේක පිරිසුදුභාවයෙන් තියෙන මේක මේ ඇඳුමෙන් අනිවාර්යෙන් පිරිසුදුකම ඕනම තැනක අතිශයම වැදගත්. ඔව් ඒක අනිවාර්යයි. ඒක නායක කොහෙද ගම? මම සංකපාල. සංකපාල සැහැඳුරයි නේ. ඔව්. රයිට් ඕකේ. සංකපාලේ ඉඳලා අනුරාධපුර මේ අම්පාර පැත්ත. නෑ රත්නපුරේ. රත්නපුරේ නේ. රයිට්. මේකේ මේ සංකපාලේ ඉඳලා කොරියාවට ඇවිල්ලා මේ වගේ ජොබ් එකක් කරනවා. හිතේ සතුටද මේ රස්සාවේ නිරත වෙන්නේ? ඇත්තම සතුටින් මේ ඉන්නේ. යාළුවෝ ටික කට්ටියම ඉන්නවා එකමුතුව. සතුටක් කියලා කියන්නේ ලංකාවේ ඉන්න තරම් සතුටක් නෑ ඉතින්. කොහෙද ඒ සතුට තියෙන්නේ නේද? හැබැයි ඉතින් ඒ බලාපොරොත්තු ඒ ආසාවන් ඒ සියල්ල යටපත් කරගෙන තියෙන්නේ. හිතේ තැම්පත් කරගෙන ඉතින් වැඩ කරනවා. පැහි පැහි ඉන්න යන හිතේ නේ. පැහි පැහි ඉන්න පැහි. ලවුත් තියෙනවා. රයිට් ඕකේ. මේ කතා කරලා ඉවර නෑ. හරිද? ඔහොමම ඉන්න ඕනේ. අයිබුවන්. අයිබුවන්. මේ ආපු ගමන්ම මම හිතුවේ ඇත්තම ඔයත් කොරියාවේ කෙනෙක් කියලා. හැමෝම කියනවා. ඒකනේ සුදු පාන් ලස්සන ඉන්න කොට ඉතින් කොරියාවේ කියලා තමයි හිතෙන්නේ. මේ පිටට ගියාම කොරියන් වලින් කතා කරන තිය ගොඩක් ඉන්නවා. ලංකාව කියලා අඳුරන්නේ. ඔව් මේ අනිත් කාරණා මේ කොළඹ මේ ලංකාවේ ඉඳන් එනකොට කලුයි මහට ආම් ටික පාට වෙටලාවනේ. ඔව් මේක හීතලයි නේ. මේ මොකද නම? නුවන්. නුවන්? ඔව්. නුවන් කොහෙද ගම? රුවන් වැල්ල. රුවන් වැල්ලේ. සාමාන්‍යයෙන් දැන් මේ ගමේ ජීවත් වෙලා මේ නගරයට ඇවිල්ලා නගරෙත් අභිභව වෙනත් රටකට ගිහිල්ලා මේ වගේ හීන බලාපොරොත්තු එක්ක නේ ජීවත් වෙන්නේ. ඔව් ඇත්තම. මේ වගේ කම්පැනි එක මේ බර්ග හදනවා සොජෙස් හදනවා පුරා දේවල් කරනවා මේ ආයතනේ. මේ මේ කොරියන් ජාතිකන්නේ කොරියන් නෝර කැටල වැඩ කරන්න පැයි කොල්ලන්ට පුළුවන්ද?
අනිවාර්යෙන් පුළුවන්. ඒකනේ අපේ කට්ටියම විතරක් මේක 17 දෙනෙක් වැඩ කරන්නේ. 17 දෙනෙක් වැඩ කරනවා. ලේසි පහසු දෙයක් නෙමෙයි 17 දෙනෙක් වැඩ කරනවා කියන්නේ. අනිවාර්යෙන්. එකමුතුව තියෙන්න ඕනේ ඉතින්. අනිවාර්යෙන්. හැබැයි අපේ අයගේ නැත්තේ එකමුතුව ලංකාවේදී. හැබැයි මේ වගේ තැනකට වැඩ කරනකොට මං හිතන්නේ කොරියන් ජාතිකයන් හැම වෙලාවෙම කිව්වේ අපේ කට්ටිය හැර එකමුතුයි කියලා. අනිවාර්යෙන්ම වැඩ කරන්න ලේසි කොරියන් කට්ටියත් එක්ක මේ එකහෙල වැඩ කරද්දි. ඒ කියන්නේ එකමුතුකම තියෙනවා. එකමුතුකම අනිවාර්යෙන් තියෙනවා. රයිට්. මේ ඕගොල්ලෝ තාව ටිකක් අපි පෙන්නන්න නම් මේ අවස්ථාවත් මේ කම්පැනි සංජින් කම්පැනියේ කොරියන් කොඩියක් තියෙනවා, ශ්‍රී ලංකාවේ කොඩියක් තියෙනවා. මම මේකේ මේ ආයතන හිමිකරුතුමාගේ එහෙම නැත්නම් මේ ඕනගෙන් ඇහුවා ඇයි මේක හේතුව මොකද්ද කියලා. එතුම දුන්න උත්තරේ තමයි මේ ආයතනයේ දවසෙන් දවස ඉස්සරහට යනවනම් කොරියන් ජාතිකයන් පමණක් නෙමෙයි ශ්‍රී ලාංකිකනුත් මේ කම්පැනිය ඉදිරියට අරගෙන යන දායකත්වයක් ලබා දෙනකොට එහෙනම් රටවල් දෙකේම කොඩි දාන එක තමයි මං හිතන්නේ හොඳම දේ කියලා. අපි එන නිසා නෙමෙයි කොඩිය දාලා තියෙන්නේ. මං වසර ගණනාවක් තිස්සේ මේ කම්පැනිය ඉස්සරහා අපේ ලංකාවේ දදියත් හරි අපූර්ව ලෙල දෙනවා. එහෙමනේ අනිවාර්යෙන් ගොඩක් සන්තෝෂයි ඒක. අනිවාර්යෙන් ලොකු සන්තෝෂයක් දෙනවා මේ ඒක නායක. මේ සොසේජස් කනවද ඔයා? කනවා. සාමාන්‍ය මේ මස් ජාති කන්නේ නැති කට්ටියක් ඉන්නෝනේ. ඔයාට අවුලක් නැහැ. මම ලංකාවේ කිසිම මසක් කෑවේ නැහැ. මෙහෙට ආවට පස්සේ මෙහෙ කොරියාවත් කන්න දෙයක් නැහැනේ අපිට. ඔව්. ඒසිම් පුරුදු වුණා. ආකමැත්තෙන් හරි කන්න වුණා. අනිත් එක තවත් ලේසියි එක. මොකද දන්නවද? මේව මේ බැලු පැත්තේ තියෙන මස් ජාතිනේ. ඔව්. බැලු තියෙන මස් තියෙන අපිට ලංකාවේ ඇටියට කන්න කිසිම දෙයක් මේකේ නැහැ. එකක් දෙයක් කරෙන්න. කෑමත් අඩුයි, බීමත් අඩුයි, සියල්ලම අඩුයි, ආදරෙත් අඩුයි. හැබැයි මේ සියල්ල අඩු වුණාට නේ කවදක හරි සියල් ළඟට ගන්න තමයි මේ මහන්සිය. මහන්සිය ලංකාවට ගිහිල්ලා තත් එකට එන්න තමයි මහන්සිය මේ ඉන්නේ. රයිට්. ගෙදර කවුද ඉන්නේ? මම ඉන්නා මගේ දුවෙක් බැඳලා ඉන්නේ. පොඩි ළමෙක් ඉන්නා අවුරුදු 4ක. වයිෆ්? ඈ වයිෆ් ගෙදර ඉන්නේ. ආ රයිට් ඕකේ. එහෙනම් මෙන්න කැමරේ තියා බලාගෙන වයිෆ්ට මොකද ළමයට වයිෆ්ට මොකද කියන්නේ? යන්න කියන්න මොන හරි කියන්න ඕනේ. ඕගොල්ලන් සනීපෙන් හරි ඉන්න මම ඉක්මනින් එනවා හරි මොන හරි කියන්න ඕනේ. ඒගොල්ලන් බලන් ඉන්නවා දැන්. ඔව් මගේ අම්මා අම්මයි තාත්තයි ගොඩක් දුක් විඳිනවා ජී. ඉඳලා දිනවා. මේ මිනිහ කාටවත් දුක් දෙන්න කැමති නැහැ ජී. ඒකම හිතයි ඉන්නේ. හා. අම්මට මොකද කියන්නේ? අම්මට ගොඩාක් ආදරේ. තාත්තට තමයි ගොඩාක් ආතරේ අම්මට ගොඩාක් ආදරේ. එහෙනම් අම්මේ තාත්තේ දෙන්නටම ගොඩාක් ආදරෙයි. මගේ අයියටත් මම ගොඩාක් ආදරේ. ආදරේ අනේ බලාපොරොත්තු ගොඩායි නේ. හා. දැන් එහෙම ටිකක් ඇඳලා කියනකොට මම ගොඩාක් ආදරේ කියලා හිතේ තියෙන දුක කොහොමද කියලා හිතනවා. ගොඩාක් එහෙනම් සතුටින් ඉන්නවනේ. රයිට්. ඔයාගේ පවුල කවුද ඉන්නේ? මගේත් අම්මයි තාත්තා නැති වුණායි මේ මෙහෙට ආවට පස්සේ. ඒක තමයි ඉතින් ගොඩක්ම දුක. අම්මයි නංගි මල්ලි ඉන්නවා. රයිට්. අම්මලා නංගිට අම්මලට මොකද කියන්නේ මේ වෙලාවේ? මටත් කියන්න දෙන ගොඩක් ආදරේ. ඉක්මනට සල්ලි අම්බ කරගෙන එනවා කියලා තමයි කියන්නේ. මේ සීතල, මේ දුක, මේ දරා ගන්න බැරි දේවල් සියල්ල සිදු කරන්නේ ගෙදර කට්ටිය වෙනුවෙන්නේ. ඔව් අනිවාර්යයෙන්. ඒ නිසා පුතා කොච්චර දුක් වින්දත් ඔන්න අම්මේ සල්ලි හම්බ කරගෙන අම්මට සැපවත් ජීවිතයක් ගත කරන්න කවද කරි පුතා ඉක්මනින්ම ලංකරනවා. අනිවාර්යෙන්. එහෙම කියන්නේ දුකයි නේ. දුකයි. හොඳයි. එහෙනම් මෙන්න මේක තමයි සත්‍ය. මෙන්න මේක තමයි ඇත්ත. මෙන්න මේක තමයි සැබෑ తත්වය. කොරියාවට ඇවිල්ලා හීරත් එක ජීවත් වෙන කොල්ලෝ හරි අපූර්වවට තමගේ ජීවිතේ ඉදිරියට රන් යනවා. හැබැයි ඔවුන්ගේ ජීවිතේ හොඳම කාලය කැප කරනවා. හැබැයි මේ කැප කරන හොඳම කාලය ලබා ගන්න කවදාවත් බෑ. ලාස්ට් ස්ටෙප් ටීවී මේ කැප කරන කොල්ලොන්ට සතුරු අරගෙන ආවා දකුණු කොරියාවට. එදා මෙදා තුර කඳුලට විවරෝ දැස් පියන්පත් කවුළු අසා ලයි කලා ගිය සෙනෙහ යේසුව සිනහ පිරු රත් දෙතොල පියා නිනාන වීගිය රෝස කුසුම් පෙති කම්බුල් සුදු මැලි පාට පොවා දෑතලයි බැඳ අවසන් ගමනට සුඳුරිය මට නොකියාම ගියා දැස් කවුලු පත් පලා කඳුලු කැට වැහෙද්දී මගේ දැසගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින් ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබේ මුව දොවතක් සුවඳ පැනින් මාත් මගේ හිතටත් ඔබ සුවඳයි
ඇත් නොබේ මයි සුවඳින් එදා මෙදාතුර කඳුලට විවර දැස්පියන් පත් කවුලු අසා බල ආසාවෙන් කරන සොසේජස් තමයි මේ හැදෙන්නේ. ලහි ලහියේ මේ සොසේජස් හදන්න කොරියන් ජාතිකයන් වගේම මගේ රටේ ආඩම්බරකාර කොල්ලෙකුත් ඉන්නවා. ආයිබෝන්. ආයිබෝන්. චුට්ටක් පල්ලෙහාට කරන් කතා කරමු. මේ මොකද නම? මගේ නම දුලාන්. දුලාන් කොහෙද ගම? මම කිරිබත්ගොඩ. කිරිබත්ගොඩ. මේ ලහි ලහියේ මේව හදනවා කොරියන් ජාතිකයන්ට නොදෙවෙන විදියට. ඒත් එක මේත් මෙයාලාත් එක්ක එකම තරඟයට අපි මේ වැඩේ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි ෆේල්. කියන්නකෝ බන්න මේ රස්සාව ගැන මොකද කියන්නේ? ඇත්තටම ආඩම්බරයි. මම කොරියාවට ඇවිල්ලා මේ මට හම්බෙච්ච කම්පැනි ගැන මම ගොඩක් සතුටු වෙනවා. මේ කොරියන් අජුම එක්ක තමයි දැන් අවුරුදු 4ක් වෙනවා මම මේ මැෂින් එකේ වැඩ කරනවා. තව මට මාස 3යි තියෙන්නේ මගේ විස ඉවර වෙන්න. ඇත්තටම මට ලොකු ආඩම්බරයි. මගේ රටටත් මම කරන විදේශ විනිමයක් ලොකු උපයලා දෙනවා මේ හම්බ කරන සල්ලි වලින්. ඒ කියන්නේ කවදාවත් ජීවිතේ මීට කලින් මේ වගේ දෙයක් කරලා තිබෙන්නේ නැතුණාට මෙහාට ඇවිල්ලා හැමදේම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා අනිවාර්යෙන්ම. මේ කියන මේ කොරියන් මේ අම්මලත් එක්ක වැඩ කරනකොට මොන වගේ හැඟීම්ද තියෙන්නේ? ඇත්තටම රයිට් මං කිව්වනේ චුට්ටක් බාධා කරන්නත් වෙනවා. මොකද කවුද කොයිතරම් කතා කරත් මේ වැඩේ නම් නතර ගන්න බෑ නේ කියනවා. අපේම අම්මලා වගේ තමයි ඉතින්. ඒ හැඟීම තමයි දැනෙන්නේ. අපිට හොඳට සලකනවා. මේගොල්ලන් හරිම හොඳයි. වරදක් නැහැ ඉතින්. හොඳයි. වරදක් නැහැ ඉතින් ඔන්න මමත් කුරක් කරන් දෙන්න හදන. රයිට් ඕකේ. මේ සෑහෙන ලොකු කාර්යයක් කරන ගමන් තමයි මේ ආකාරයෙන් අපේ මේ ලාස්ට් ටයිම් TV ප්‍රෝග්‍රෑම් එකත් මේ අපේ කොල්ලෝ කතා කරන්නේ. රයිට්. මේ මම වැඩි බාධා කරන්නේ නැහැ. දකුණු කොරියාවට එනවා කියලා කියන්නේ ලේසි පාසු ගමනක් නෙමෙයි. ඔන්න අපිත් ආවා. හරි. දැන් මාස 3 වෙන තව තියෙන්නේ. මාස 3නේ ලංකාවට ගිහිල්ලා ආපහු එන්න බලාපොරොත්තු නැද්ද? ආපහු ආයෙමත් එන්න බලාපොරොත්තු ඔකුත් තියෙනවා. එකම කම්පැනි වැඩ කරොත් ඉතින් අවසරයක් එන්න පුළුවන්නේ. මම කම්පැනි මාරු කරපු හින්දා මේ මගේ දෙවෙනි කම්පැනිය. ඒ හින්දා අපිට ගිහිල්ලා ආයෙ එක්සෑම් කරලා තමයි එන්න වෙන්නේ. එනවනම් මේ එක්සෑම් පාස් වුණාම මේ කම්පැනින් අපි ගන්නවා අපව. අපි අර කම්පැනි දාලා යනකොට දුකක් ඇති වෙනවද?
දුක්ම ඇති වෙනවා ඉතින්. අනිවාර්යයෙන්ම ගෙදර දාලා යනවා වගේ තමයි. අනිවාර්යයෙන්. අවුරුද්ද 2 3 4 ගත වුණා. තව මාස 3යි. මාස 3යි ඉතින්. ඊතර සතුටක් වගේම දුකකුත් දැනෙනවා ඉතින්. ආ දුකකුත් දැනෙනවා. රයිට් මේ දැන් හීනට ඉවරද? හා සූදානම් කරගෙන ඉවරද? හීනටි ගණන් ටිකෙන් ටික සූදානම් කරගෙන ඉවරයි. දැන් සතුටුයි. සතුටුයි ඉතින්. ගේත් හදාගත්තා. ගොඩක් දේවල් කරගත්ත මේ හැවිල්ල. අනිවාර්යයෙන්ම ගේ හදාගත්තා. හිතර හිසට හේමන තමයි පළමු කාරණාව. දැන් හැබැයි ලංකාවට යනකොට හිනාවල යන්න පුළුවන්. අනිවාර්යෙන්ම හිනා යන්න පුළුවන්. ගොඩාක් සතුටු. අම් ගොඩාක් සතුටුයි. ගෙදර කවුද ඉන්නේ? ගෙදර ඉන්නේ මායි, අම්මයි, තාත්තයි, නංගි. නංගි ඉන්නේ ජපාන්. හරි. රයිට්. එහෙනම් ඔන්න අම්මයි තාත්තලා මොකද කියන්නේ මේ කැමරේ දිහා බලාගෙන? මම ළඟදී වෙනවා මේ ඔගලන් වලන් වලන්න මට ගොඩක් සතුටුයි. එහෙනම් පරිසමෙන් ඉන්න ගොඩක් ආදරෙයි. අනිවාර්යෙන්ම ගොඩක් ආදරෙයි. Thank you. පුස්සන්න එහෙනම් මෙන්න මෙහෙම සුන්දර කොල්ලොගේ හීන. හදවත දැනෙන හිින ඒව සියල්ල සාර්ථක කරගන්නකොට අපි සූදානම් තවදුරටත් මෙන්න මේ ආයතනයේ ඉන්න කොල්ලොත් එක්ක කතා කරන්න. පුංචි ගානක් නෙමෙයි 17 දෙනෙක් ඉන්නවා. 17 දෙනත් එක්කම කතා කරන්න සූදානම්. යමු අපි තවත් පැත්තකට. මේ චානකට තියෙන එකම බලාපොරොත්තුව තමයි ගෙදර අයට සතුට ගේන එක. ඒ වෙනුවෙන් මේ කොරියන් ජාතිකයන් එක්ක උරෙන් උර කැඩලා තමන්ගේ රැකියාව කරනවා. කල්ලොත් කිව්වනේ සොසේජස් හදන කම්පැනි එකක්. එහෙම නැත්නම් බර්ගර්ස් හදන කම්පැනි එකක්. ගොඩාක් ප්‍රොඩක්ට් වෙනවා මෙතන. අයිබන්. අයිබන්. ඔන්න මේ තරහ ගන්න එපා පොඩ්ඩක් බාධා කරනවා. මේ පල්මඩුල්ලේ ඉඳලා දකුණු කොරියට ආවා. නะ? කම්පැනිේ වැඩ කරනකොට මොන වගේ හැඟීමක් ඇති වෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් වයස කීයද? වයස 24යි. 24යි? ඔව්. රයිට් ඕකේ. ඒකෙන් දැන් කොච්චර කලක් කරනවද මහත්මයා අපි? අවුරුද්දක් වෙන තමයි. අවුරුද්දක් තව අවුරුදු 3යි මාස 10ක් ඉන්න ඕනේ. ඔව්. ඈ? මෙතන වැඩ ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඔව්. මෙතන වැඩ ගන්න. මේ කොරියන් ජාතිකයන් මේ මොන වගේ අයද? ඇතර හොඳයි වැඩ ගන්න ලේසි මේගොල්ලෝ එක්ක. ආ. ටිකන වැඩ ගන්න ලේසි. ඔව්. මොන සහයෝගයක් දෙන වැඩ කරද්දී. දන්න දෙයක් හැම කියලා දෙන අයද? ඔව්. අනිවාර්යෙන් ගොඩක් කියා දෙනවා. දැන් මොන දැන් අවුරුද්දක් ගෙවිලා ගියානේ. මේ අවුරුද්දේ මොන වගේ දේවල් දුන්නේ? මොන වගේ දේවල්ද කරගත්තේ? තාමත් කරගන්න පටන් ගන්න විතරයි. ගොඩා සල්ලි ඕනේ කොරියාවට එන්න. ඒ සල්ලි හොයාගත්ත විදිය කුමන ආකාරයෙන් හොයාගත්තනේ? ඒ සල්ලි හොයාගත්ත නම් කගෙන හරි ඉල්ලගත්ත කියලා කියමුකෝ. ඒව පියවන්නත් ඕනේ මේ අවුරුදු 4 මාර්දි තමයි නේ. ඔව් අනිවාර්යයෙන්. හැබැයි දැන් කාල බීලා ඇඳලා සතුටින් ඉන්න පුළුවන් නේ. ඔව් අනිවාර්යයෙන්. පුජාරුවට අම්මට කියන්න පුළුවන් ද මගේ කොල්ල ඉන්නේ දකුණු කොරියාවේ කියලා. දැන් අම්මා අනායදාය වුණා කියලාද නේ? ඔව් අනිවාර්යයෙන්. රයිට් ඕකේ. මේ මොනවද විනෝදාංශ? ෆිල්ම් බලනවා, මැච් බලනවා, ඒව තමයි. රයිට් ඕකේ. මැච් එකක් පරදුනක දුකයි නේ? දුකයි. ඒතර බලන්නේ නැහැ මොන කායි. මොකද? ආයෙත් බලන්නේ නැහැ මොන. ආයෙත් බලන්නේ නැහැ මොන. අනේ චානක සමා වෙන්න ඕනේ. හරිද? මේ ගෙදර කවුද ඉන්නේ? අම්මයි අක්කයි අයියයි. රයිට්. එහෙනම් අම්මරත් අම්මට මොකද කියන කියලා ඉක්මනින් කියන්න බලන්න. ගොඩක් ආදරේ කියලා කියන්නේ බෝලේ ඇත. මොන අම්මේ පුතා ගොඩක් ආදරේ ඉක්මනින් මෙනවා තව අවුරුදු 3ක් කියලා කියන්නේ ඉක්මනින්ම ගෙවිලා ආවි. එහෙනම් ඔන්න මම මෙතන බාධා කරන්නේ මේ වැඩේත් නතර කරන් බලාගෙන ඉන්නවා. එහෙම කවදාවත් කොරියන් ජාතිකයන් නතර කරන් වැඩක් බලන් ඉන්නේ නැහැ. හැබැයි අපි වෙනුවෙන් ලාස්ට් ටයිම් ටීවී අපි වෙනුවෙන් මේ අය කිතාමත්ම හොඳින් අපිට සලකනවා. කොහොමත් ස්තුතියි කියන්න ඕනේ. Thank you very much. සීකඩ විසිරුණු සිතුවිලි
දිය බුබුලේ නලියන පෙන කැටිවාගේ නැතිව හුදකලාවේ තනිවී සිටියම සිහින ආකරේක වැටුණාවාගේ නිමක් නෑ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් මිර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ගිය කිලොව සිතුවම් කළ අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද ඉර බැස යන ගොම්මන් යාමේ තරු එක දෙක දිලිසෙන තරු ආකාසේ ඔව් ඔව් ගලා හැලෙන රිත්මේ නැවි ඇදී යන්නේ ඈතින් ඈතට පාවි සුළඟසේ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසිලස අතරේ හොයනවා හොයනවා මේ අපි කවුරුද ඇඹිලිපිටි සඳුන්ටත් තිබුණ ලොකු හීනයක් ඒ තමයි අම්මරයි තාත්තට සතුට ගේන එක ඒ වෙනුවෙන් සඳුන් කල්පනා කර කර හිටියා මොකද කරන්න කියලා ආව හොඳ අදහසක් ඒ තමයි දකුණු කොරියාවට යන්න ඕනේ කොරියාවට ගිහලා කීයක් කර හොයා ගන්න ඕනේ එතකොට මට විතරක් නෙමෙයි මගේ අම්මට තාත්තට මගේ පවුල සහෝදරයන්ට සතුටින් hina වෙලා ඉන්න පුළුවන් කියලා අන්න එහෙම අදහසක් අනුව තමයි සඳුන් අද දවසේදී මෙන්න මේ ආයතනයේදී මට මුණ ගැහෙන්නේ ආයිබෝන් ආයිබෝන් හොඳයි අද දෙකම එකතු කළ ආයිබෝන් කියනක කොයිතරම් නේද ලංකාවේ ගතිය ඒකයි ඒ ගතියට මමත් ආසයි තාම සඳුනුත් ආසයි මේ සඳුන් මර කිව්ව දේවල් ටික හරිද මම හරි හරි නේ හැබැයි මට මේ අයගේ හදවත කියවන්න පුළුවන් මොකද හේතුව හරි අහිංසක කොල්ලෝ ඒ අයට තියෙන එකම එක බලාපොරොත්තුවයි ඒ තමයි මොන දුක විඳලා හරි සල්ලිකයක් හරි හොයාගෙන ඉක්මනින්ම ලංකාවට යන එක එහෙම නේ ඔව්යි කියන්නකෝ ඔයා මෙහාට එන්න මොන වගේ දුකක්ද වින්දේ ගොඩක් මහන්සිලා එක්සෑම් එක කරා ඊට පස්සේ ඉතින් දැන් ඉස්සරවගෙන එන්න තමාරු විභාග කම්පියුටර් වලින් තියෙන්නේ අර මේ ගොඩක් මහන්සිලා ඉතින් කරලි වලින් මේ එක්සෑම් එක ගොඩ දාගත්තා ඊට පස්සේ බලාපොරොත්තු ඉෂ්ට වුණා කොහොම හරි එන්න කොරියාවට එක්සෑම් එක පාස් වුණු දවස් ඉඳන්ම හීන මැවේ දකුණු කොරියාව ගැන ඔව් කොච්චර කාලා ලංකාවේ ඉඳන් එක්සෑම් එකෙන් පස්සේ කොච්චර කාලා කිරියද මාස 6ක් විතර ඉති ඔන්න දකුණු කොරියාවේ යනවා සූදානම් සුසුයි කියලා කිව්වට පස්සේ මොන වගේ සතුටක් ඇති වුනේ ගොඩක් සතුටුයි ඉතින් ගොඩක් හීනයක් හැබෑ වුණා කියලා හිතුණා ඔන්න පළමු දවසේ ලංකාවෙන් ගෝ ආයෙන දකුණු කොරියාව බලා මොන වගේ දේ අද හිතුනේ එනකොට නම් ඉතින් දුකයි ගොඩක් අම්මලා එහෙම දාලා එන්න ඒක ඇවිල්ලි ඉවරලා ඉතින් ටික දවසක් යද්දි හරි ගියා ඒ කට්ටිය සතුටින් ඉන්නකොට ඉතින් අපිට වැඩ කරන්න පුළුවන් අම්මලා තාත්තලා දුකින් ඉන්නව නම් කරගන්න බෑනේ. ඔව් අමාරු හිතට අමාරු කරා. හිතට අමාරු. අනිත් ජාතිකයන්ට වඩා අපි හිත ඉක්මනින් උණු වෙනෝනේ. ඔව් අනිවාර්යෙන්ම. දැන් කොරියාවට ඇවිල්ලා අඩිය තිබ්බනේ. අඩිය තියලා සතිය දෙකක් යනකම් කෑමක්වත් කන්න හිතෙන්නේ නැහනේ. හිතෙන්නේ නැත්තේ මෙහෙම හිතෙන්නේ නැහැ. මේ කෑම කන්නත් බෑ. ගෙදරම මතක් වෙද්දි අමාරු ඉතින් කරන්න. කී දවසක් යන ඇස් දෙලෙන් කඳුළු ආවද? මගේ නම් ආව මාසයක් විතර මයිස්. මාසයක් විතර. ඒ කියන්නේ මාසයක් ඇඬුවා. ඒ මාසයක් අඬන්නේ කවුරුවක් අද නිසා නෙමෙයි තමන්ගේ පවුල වෙනුවෙන් තමන්ගේ පවුල තනි කරලා එහෙම නැත්නම් පවුලෙන් ඈත්ලා දුරස්ලා ඇඹිලි පිටින්දලා දකුණු කොරියාවට එනකොට දැන දුක නම් ආපහු වචන වලින් කියන්න බෑ හැබැයි ඒ දුක දැන් සතුටක් බවට පත් වෙලා සඳුන්ගේ සඳුන් එහෙනම් ජීවිත ඉලක්ක තියෙනවා බලාපොරොත්තු ගොඩාක් තියෙනවා හොඳ ළමෙක් වගේ ජීවත් වෙන්න ඕනේ අනිවාර්යෙන්ම අයියා හීන බලාපොරොත්තු ගොඩාක් තියෙවි වෙන වෙන හීන මේ තුලදී මේ කොරියාව තුල හැබැයි ඒ හීන ඔයාගේ ජීවිතේ එකතු කරගන්න එපා අනිවාර්යෙන් මෙහෙම කරන්නේ කවදාවත් gedera ayenuwen තමයි මහන්සි වෙන්න ගොඩක් හොඳයි අන්න කැමරක බලාගෙන කියන්නකෝ අම්මලා තාත්තලා මොකද කියන්නේ මේ වෙලාවේ
සතුටින් ඉන්න කියලා කියන්නේ යාලා සතුටින් ඉද්දිදී අපිට වැඩ කරන්න පුළුවන් හොඳට. යාලා දුකින් හිටියොත් වැඩ කරන්න අමාරු අපිට දුක හිතෙනවානේ. යාලට සතුටින් ඉන්න කියලා තමයි කියන්නේ කොට. හොඳයි අම්මේ සතුටින් ඉන්න කෝල් එකක් දීලවක්වත් මට දුක දැනෙන දෙයක් කියන්න එපා. හැබැයි දුක දැනෙන විදියට මං අම්මෝ තියන්නෙත් නැහැ. මොන දුකද විඳලා හරි සල්ලි හොයාගන්නේ. ඔයා වෙනුවෙනි. ඔයා කාදරේ අම්මේ එහෙමනේ. ඔව් අනිවාර්යයෙන්ම අම්මව තමයි එක ජීවිතේ එක. එයාව සතුටින් තියන් තමයි ගොඩක් මහන්සියෙන්. හොඳයි ලන්ච් ටයිම් ටීවී හදවත කතා කරන වැඩසටහන. ඔයාගේ හදවත ළඟින්මයි කියලා කියන්නෙත් අන්නේ නිසාමයි. ලෝකෙ කොහේ හිටියත් අපි ලංකාවේ නම් ඔයාගේ හදවත ගාවින්මයි. සඳුන් එන සතුටින් ඉන්න ඕනේ හරිද? හරි. බුදුසරණයි. හරි බුදුසරණයි. හොඳයි. අපි තවත් කිහිප දෙනෙක් එක්ක කතා කරලා බලමු. රත්නපුරේ තරංගර තියෙන්නේ අනිත් අයට දිනන වගේම ලොකු හීන. ඒ නිසාවෙන්මනේ අපි මේ සුන්දර මිනිස්සු හොයාගෙන දකුණු කොරියාවට ආවේ. අයිබෝන්. අයිබෝන්. මේ පැත්තේ රස්නේ, මේ පැත්තේ හීතලයි. අතරමැද තරංග ඉන්නවා. ජීවිතෙත් අන්න එහෙමයිනේ. රස්නේ සීතල දෙකම තියෙනවා. එනවා අනිවාර්යෙන්. අනිවාර්යෙන් ජීවිතෙත් එහෙම තමයි. ඔව්. කොරියාවට ඇවිල්ලා ජීවිතේ මොන වගේද? ගොඩක් දුකයි, ඒ වුණත් සන්තෝෂයක් තියෙනවා. ඉතින් ගෙවල් වලට අපිට ගොඩක් දේවල් මගේ ඇරෙනවා. ඒ වුණාට සන්තෝෂයි. ඉතින් අපි දේවල් කරගන්නවා. ඉතින් ගොඩක් දේවල් මේ කොරියාවට ඇහිල්ලා. දේවල් වල දොරේ අඩුපාඩු නැතිව හැමදේම කරගන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔයා දුක් විඳිනවා. කාලයකට සීතලයි, කාලයකට රස්නේ. මේ දෙක මැද නතර වෙච්ච ඔයාට දුක දැනේවි. හැබැයි ගෙදර කට්ටිය සතුටින්. සතුටින්. ගෙදර අය දුකෙන් ඉන්නවා. ඉතින් මමත් නැතුව. ඉතින් ඒ වුණාට ඒගොල්ලන්ට යම්කිසි සතුටක් ලබා දෙන්න පුළුවන් දරුවන්ට අරේ මේ ඔක්කොටම. ඉතින් අපි ඉගෙනීමෙන් අතින් ඉහළටම ඉගෙනියන්න තමයි අපි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. දරුවන්ට මොකද කියන්නේ? කැමරක දිහා බලාගෙන. දරුවන්ට ගොඩක් ආදරේ කියලා තමයි දරුවන්ට හැමෝටම පවුලේ කමෝටම ආදරේ කියලා තමයි කියන්නේ. තාත්ත සතුටින් ඉන්නවා. ඔයගොල්ලන් hina වෙලා ඉන්න. hina වෙලා ඉන්න කියලා මං කියනවා. ඉතින් මම පුළුවන් උපරිමයෙන්ම කරනවා. හරි. එහෙනම් ඔයාලා බුදුසන්න දේපීට පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ. දකුණු කොරියාව කියලා කියන්නේ අපි දන්නේ පළාතක්. අපි දන්නේ රටක්. හැබැයි ආපහු පරිස්සමෙන් ලංකාවට එන්න. හරි. හොඳයි බුදුසන්න. බොහොම ස්තුතියි අපිව මේ වගේ වෙලාවක සම්බන්ධ කරගත්තට. බොහොම ස්තුතියි. හොඳයි බුදුසන්නයි. බුදුසන්නයි. ලගීතේ ජීවිතේ මధుරස වැහෙනා ආදර නැකත ළඟාවේ නිම්බන පියසේ පුංචි කැදල්ලේ ආදරේ දෙතොලක ගී සැලේ නීවද සුවඳ සනාදී දී දැත් නිවාලන අවාරයේ ආ පිනිවර්සා වේවා පින්පතරේ දී දැත් නිවාලන අවාරයේ ආ පිනිවර්සා වේවා ඒ පින්පතරේ මා එන අතරේ තනි දරුවක් සේවා වේවා මිදෙනී හර්ෂත් පළමු වතාවට දකුණු කොරියාවට එනකොට හදවත ගැහුණා. හැබැයි දැන් ඒ හදවත සතුටෙන් ඉපිලී ගිහිල්ලා. මොකද හීන බලාපොරොත්තු ටිකෙන් ටික සාර්ථක වෙනවා. මිදෙනී ඉඳලා දකුණු කොරියාවට එනකොට හර්ෂල් තිබුණේ නැහැ ලොකු බලාපොරොත්තු. හැබැයි දැන් එකින් එක දවසින් දවස බලාපොරොත්තු ගොඩාක් එකතු වෙනවා. ඒ බලාපොරොත්තු හඹාගෙන යන්න නම් මෙන්න මේ වගේ
තමගේ ජීවිතේ බලාපොරොත්තු එකතු කරගන්න කැපකිරීම කරන්න ඕනේ. කැපකිරීම ගොඩාක් කරපු හවස මිද්දෙනී ඉන්න අම්මයි තාත්තා සතුටින් තියෙනවා. එහෙමනේ. ඔව් අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. දැන් කොච්චර කාලද මේ දකුණු කොරියාවේ? අවුරුද්දක් වෙනවා දැන්. අවුරුද්දක් වෙනවා. ඒකේ තව අවුරුදු 3ක් විතර ඉන්න ඕනේ. 3යි 10ක් තියෙනවා. 3යි 10ක් ඉන්න ඕනේ. මේ අවුරුදු 3යි 10 දී මොන වගේ ප්ලෑන් එකක්ද ජීවිතේ තියෙන්නේ? ලොකු ප්ලෑන් ගොඩක් තියෙනවා ඉතින්. ආ ඔව් ඉමීටින් සාර්ථක කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ දකුණු කොරියාවට එන්න කොයිතරම් මේ දුකක් වින්දද? සෑහෙන දුකක් වින්දා. සෑහෙන ලොකු දුකක්. සෑහෙන දුකක් වින්දලා වින්දලා කොහොම හරි අවසානයේදී ජයග්‍රහකයා ආවුණා ඔයා. ඔව් අනිවාර්යෙන්. ඔව්. හැබැයි දැන් මේ අවුරුදු 4 මාස 10 දිත් මගේ ජීවිතේ හිණත් එක්ක ජීවත් වෙනකොට බලාපොරොත්තු නැති කරගන්න බෑනේ. ඔව් අනිවාර්යෙන්. වැඩි මාර්ගයක් යන්නත් බෑනේ. අනිවාර්යෙන්. ඕන තරම් නිදහස තියනෝනේ ඕන දෙයක් කරන්න. ඕන තරම් නිදහස. හිතවල දැනෙන වැරදි වැඩක් කරනකොට මතක් වෙන ඉස්සලාම කවුද අම්මද එහෙම නැත්නම් තාත්තද අම්මලා දෙන්නා මතක් කරන දෙන්නා මතක් කරන අනේ මේක නම් කරන්න බෑ කීයක් කරේ වියදම් කරන්න යනකොට වැඩිපුර මතක් වෙන කවුද ඒත් ඒ දෙන්නා ඒ දෙන්නා මම මේක වියදම් කරනවද නැද්ද කියලා තීරණය කරන්නත් වෙනෝනේ අනිවාර්යෙන් අනිවාර්යෙන් දැන් අම්මා සතුටින්ද ඔව් දෙන්නා සතුටින් අම්මට අවශ්‍ය කරන දේවල් මාස අන්තිමට ලැබෙනවද ඔව් හැමදේම දෙනවා හැමදේම දෙනවා අම්මා තමයි ජීවත් කරන්න ඕනේ අම්මා අපිව ජීවත් කරපු නිසානේ අනිවාර්යෙන් ඔන්න ගෙදර අම්මා ඇත්ත කසාද බඳලා නැහැ නේද? නෑ නෑ. ඒක තව ගොඩාක් කල් තියෙනවනේ. ඔව්. ආ? ඒකට සල්ලි ගොඩක් තියෙන්නත් ඕනේ. ඔව්. පොරුවේ නගින්න නිකන් බෑනේ දැන්. සල්ලි ඕනේ. සල්ලි ඕනනේ. එහෙම කෙනෙක් ඉන්නවද පොරුවේ නගින්න? ඉන්න ඉන්න. මේ කොල්ලොත් එක්ක කතා කරනකොට නම් හදවත දැනෙනවා. බලාපොරොත්තු කොයිතරම් තියෙනවද ලංකාවේ හිටියේ නම් යාළුවෙක් මුණ ගැහෙන්න පුළුවන්. නෑ දැන් ගෙදරට යන්න පුළුවන්. පාටියකට යන්න පුළුවන්. මේ කිසිදා බෑ. මේ සියල්ල තාවකාලිකව වසර ගණනාවකට වසර කිහිපයකට යටපත් කරගත්තු කොල්ල තමයි තමන්ගේ ආර්ථිකය වෙනුවෙන් තමන්ගේ ජීවිතය වෙනුවෙන් මේ සියලුම කැපකිරීම කරලා සතුට හොයාගෙන යන්නේ ඇඹිලි පිටියේ තිලන්නේ ඇඹිලි පිටි තිලානුත් අන්න එහෙමයි තිලන් මේ ගෙවුණු කාලේ අමතක කරන්න බැරි දේවල් වුණාද ඊකෙන්ද දකුණු කොරියාවේ ගෙවුණු කාලේ කොච්චර කාලයක්ද දකුණු කොරියාවේ අවුරුදු දෙකමාරක් වෙනවා අවුරුදු දෙකමාරයි ඒ කියන්නේ තව අවුරුදු දෙකයි මාස 3ක් විතර ඉන්න වෙනවනේ ඔව් 3ක් 4ක් විතර ඉන්න වෙනවා මේ අවුරුදු දෙකමාර කාලය තුළ අමතක කරන්න බැරි දේවල් මොනවද තිබුණේ ඉතින් ගෙදර කට්ටිය මතක් වෙනවා මේ ජීවිතේට පළවෙනි වතාවට මෙච්චර කාලයක් ගෙදරින් පිට ඇවිල්ලා ඉන්නේ දෙමව්පිය මතක් වෙනවා ගොඩක් අත්දැකීම් ලබාගත්ත මෙහෙ ඉන්න කාලය අතරතුර කවදාවත් නොකරපු කරපු නැති දේවල් තමයි කරන්න සිද්ධ වුනේ කරන්න දෙයක් නැහැ හැබැයි හැමදේම අපි කරන්න ඕනේ අපිට බෑයි කියලා අපිට පැත්තකට වෙන්න බෑ අපි ආ ඉලක්කයක් එක්ක එහෙමනේ ඔව් ඉලක්කය එක්සෑම් එක ලිව්වා පාස් වුණා ඔන්න දකුණු කොරේට ආවා හැබැයි දකුණු කොරේට ආවිල්ලා දින කිහිපයක් මාස කිහිපයක් ගත වෙනකන් හරි අමාරු වෙනේ හදවතට ඔව් ඉතින් ගෙදර අය අමතක කරලා මෙහෙ ඇවිල්ලා ඉන්නවා කියන එක ගොඩක් විතර අමාරුයි කියන්නක බලන්න මේ කොරියාවේ ගෙවන ජීවිතේ සාමාන්‍ය ලංකාව ගෙවන ජීවිතට වඩා ගොඩාක් වෙනස්නේ ගොඩක් වෙනස් වැඩ කරනවා ගොඩක් මහන්සි වෙන්න ඕනේ කියන්න අමාරු කියන ජීවිතේ ඒ තරමට කියන්න අමාරුයි සෙනසුරාදා දවස්වක්වත් කොහෙවත් යන්න බෑ පැය 24 වැඩ කරන්න ඕනේ ඒත් එක්කම සීතල මේ හැමදේම දරා ගන්න ඕනේ උණුසුම සීතල දෙකම අපල ඔරොත්තු දෙන්නේ නැති තරම් දකුණු කොරියාවේ මේ දෙකදම අපි දැන් හුරුයිනේ දැන් හුරු වෙලා තියෙනවා මේ කවුරු වෙනුවෙන්ද ඒ හුරුුනේ ගෙදර අය කනිෂ්ක රඹුක්කර ප්‍රදේශේ ජීවත් වුණා. දැන් දකුණු කොරියාවේ ජීවත් වෙනවා. කනිෂ්ක අයිකුවන්. අයිකුවන්. දැන් සාමාන්‍යයෙන් මේ කනිෂ්ක දකුණු කොරියාවට ඇවිල්ලා මෙන්න මේ වගේ රැකියාවක් මට හමු වෙයි කියලා හිතුවද? නෑ. හීනකම හිතුවේ. හීනකම. මේක ලැබුණට පස්සේ මොකද හිතුනේ? අපි කොරියාවට ඉන්නේ ඕන දෙයක් ලැබෙන දෙයක් කරන්න බලාගෙන. ඒක නිසා ඒක ඇත්තට ලොකු ගැටලුවක් වුණේ නෑ මට. දැන් මෙහාට හොඳට පුරුදු වෙලා තියෙන්නේ. ඔව්. දැන් කොච්චර කාලද මේ කනිෂ්ක අවුරුදු දෙකක් වෙනවා ඉතින් අවුරුදු දෙකක් ඒ කියන්නේ තව අවුරුදු දෙකයි මාස 10ක් ඉන්න ඕනේ ඔව් දැන් මේ ගෙවෙන ගෙවි කිය අවුරුදු දෙකේදී ඔයාගේ කියලා මොන වගේ දේවල්ද කරගත්තේ සෑහෙන දේවල් කරගත්තා ඉතින් නිවාස හදාගන්න ඊව කරගත්තා එතකොට මගේ තව තියෙන පොඩි නයිතරස් ගෙව්වා නේද අනිවාර්යෙන් මේ දකුණු කොරියාවට එනකොට කීයක් විතර අතේ තියෙන්න ඕනද එහෙම ගාණක් නැහැ සාමාන්‍යයෙන් ඉතින් තමන්ගේ ඇති කියන්නේ තමන්ගේ ආදායම හැටියට තමන්ට පුළුවන් ගණක් කියන්නේ රජයෙන් නියමිත ප්‍රමාණයක් දිනවනේ අරන් එන්න විදේශයක ගත වෙනකොට අතර මම අරන් එනකොට මගේ ඇති රුපියල් 15000ක් විතර තමයි තිබ්බේ ඒ කියන්නේ රුපියල් 15000ක් අරගෙන දකුණු කොරියාවට ආපු කනිෂ්ක රුපියල් 103ක් විතර හම්බ කරනවා ඔව් ඒක නම් හොඳටම ඇතිනේ
ඔව් ඇති වැඩිය ප්‍රීත වෙන්න බෑනේ නේ ලැබෙන දේ මොකද කරන්නේ ලැබෙන දේ සතුට වෙන්න සතුට වෙන්න ඕනේ අපේ කොල්ලන්ට සතුට කියන සුන්දර ආයතනයක ඉඳලා ආය දවසේදී අපි කතා බහ කරන්නේ ලංකාවේ නෙමෙයි ලංකාවෙන් සතමුන් දහස් ගණන් දුරට ඇවිල්ලා දකුණු කොරියාවේ සුන්දර ආයතනයක ඉඳලායි අපි අද දවසේදී ලන්ච් ටයිම් ටීවී කරන්නේ හැබිලි පිටි කල්නමුණ ගැහුණා අයිබෝන් අයිබෝන් කවදාවත් හිතුවේ නෑනේ මේ අපි ඒ ළඟට කියලානේ ඔව් ඇත්තම හිතුනේ හිතුවේ නෑ දැන් ඔන්න හිතේ තියෙන සීලම දේවල් මට කියන්න ඕනේ මම ඒ සීලම දේවල් අරගෙන යනවා එමිලි පිටි හරිද අනිවාර්යෙන් හ හැමදේම මට කියන්න කලින් හැමදාම කෝල් කරන ඕනේ නේ ඒකත් ඇත්ත ඒක ඇත්ත මේ වීඩියෝ කෝල් එකක් කරන් වැඩිපුර කතා කරන්න ලංකාවේ කැමති කවුරුත් එක්කද අම්මත් එක්ක වයිෆ් එක්ක කසාද බැන්දා ආ රයිට් ඕකේ කසාද බැන්දට පස්සේ නෝනා තමගේ මහත්ය ඈත් වෙලා ඉන්නවට කැමති නැහැ එහෙමයි ගොඩාක් නෝනලා හිතන වැත් එක මම හිතන්නවා කියන්න බන්න වගේ නෝනා මොකද තා මේ කොරියාවට එනකොට කිව්වේ ඇත්ත එහෙම තමයි හිතන්නේ ඉක්මනට ගෙදර එන්න කියලා කියන්නේ ඉක්මනට ගෙදර එන්න මම ඔයා එනකම් බලාගෙන ඉන්නවා මග ඔව් හැබැයි ඒ තනිකම පාළුව ඒ ආදරය අපි බලාපොරොත්තු මේ සියල්ලම අවුරුදු 4යි මාස 10කදී අපි කැප කරනවා හදවතේ තැම්පත් කරගන්න කොරියාවට අදිය දීපු පළමු දවස් ඉඳලා මොන වගේ දේවල් හිතෙන්නේ ආපු මුදවස්සල එනම ගොඩක් දුකයි හිතට කොහේවක් කවුරු කවුරුවක්වත් දන්නේ නැති මේ රටකට මං ගොඩ බැස්සේ මම මොනවද කරන්න කියලා මම හිතා ගන්න බැරි වුණා හැබැයි දැන් මේ දේවල් ටිකෙන් ටික දැන් මැකිලා ගිහිල්ලා දැන් දෙන ගමක බලාපොරොත්තුව නෝනගේ මූණ හිනාවක් ගේන එක ළමයිගේ ළමයි නම නැහැ නේ හොඳයි ළමයිගේ අනාගතය වෙනුවෙන් කවදද කර ළමයි හම් ලැබුණු දවසට ඒකට අනාගතය වෙනුවෙන් ඊට පස්සේ අම්මගේ තාත්තගේ අනාගතය වෙනුවෙන් මේ දුක් විඳන අවුරුදු 4යි මාස 10යි මං හිතන්නේ ප්‍රමාණවත් වේවිනේ ප්‍රමාණවත් වේවි හා අදහසක් තියෙනවා දෙවදී පරත් වෙන්න දැන්ට නම් නෑ ලාස්ට් ටයිම් ටීවී අපේ කණ්ඩායමත් ඉතාමත්ම ලොකු අමතක කරන්න බැරි අත්දැකීම් රසක් ලබා දෙන දවසක් අද දවස දකුණු කොරියාවට ආපු මගේ රටේ සුන්දර කොල්ලෝ දකුණු කොරියාව විතරක් නෙමෙයි මුළු ජීවිතෙම ජයග්‍රහණය කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ කොල්ලෝ 17 දෙනෙක් ඉන්නවා 17 දෙනාට දෙන්නේ බලාපොරොත්තු 17ක් නෙමෙයි බලාපොරොත්තු ගොඩක් ගොන්නක් තියෙනවා ඒ බලාපොරොත්තු හැම එකම සාර්ථක කරගන්න කැප් කිරීම ගොඩාක් කරන සුන්දර මිනිස්සු කිහිප දෙනෙක් ඉන්නවා ආයිබෝන් ආයිබෝන් මොකද නම නාලක නාලක ගම මාතර අකුරැස්ස මාතර අකුරැස්සේ ඒ කියන්නේ මගේ ඉස්කෝලේ ගාවින් තමයි මේකටෙන් ගෙදරට යන්නේ හරිද ඒ කියන්නේ මාතර ඉඳලා නූපහන්දියෙන් අකුරැස්ස පාර ගිහිල්ලා මාතර රාහුල විද්‍යාලේ පාස් කරගෙන යනකොට නේ පාර හරිනේ පාර හරි පාර හරි මොකද මමත් ඒ හරිනේ රයිට් ඕකේ කියමුක බලන්න මේ අකුරැස්ස ඉඳලා දකුණු කොරියාවට ආවා ආවේ මොකක් වෙනුවෙන්ද ආවිදින් ආර්ථික ප්‍රශ්න නිසා තමයි ඉතින් ආවේ ඉතින් ඊවල් දොර හදාගෙන සතුටින් ජීවත් වෙනවා ඉතින් සල්ලි හොයාගෙන සතුටින් ඉන්නවා ඉතින් බලාපොරොත්තු ඒ තීරණේ ගත්තේ අම්මා කිව්ව නිසා තමන්ට හිතුණු නිසාද ඇත්තම තමන්ට හිතුණු නිසා දකුණු කොරියාව තමයි ඒ වෙනුවෙන් හොඳම රට කියලා තේරුණා ඔව් ඉතින් දැන් අපේ කට්ටිය ගොඩාක් රැල්ලට යනවනේ රැල්ලට කොරියාවේ කියනවා අන්න ඒ නිසා හිතුණු හිණියන්ද එහෙම නැත්තම් ඇත්තම ජීවිතේ ඉලක්ක එහෙම නැත්තම් සතුට ළඟා කරගන්න බැරි වුණු ඉලක්කය තිබුණා ජීවිත ඉලක්ක බලාපොරොත්තු වෙන තමයි ඉලක්ක ළඟා කරගන්න. ඉස්කෝල ජීවිතය අවසන් වුණාට පස්සේ කොරියාව ගැන හිනද තිබුණේ. එහෙම නැහැ ලංකාවේ දික එක එක රැකියාව කරා ඊට පස්සේ තමයි ඉතින් ඒ එහෙම තමයි මෙහෙට ආවේ මේ වෙන අවුරුද්දයි මාස 5ක් ඉන්නවා. ඒ කියන්නේ අවුරුදු 3ක් විතර ගෙවිලා. ඔව්. මේ අවුරුදු 3ේදී වැඩිපුරම ඔයා වෙනුවෙන් කැපකිරීම කරේ ලංකාවේ කවුද? ඇත්තටම අම්මගේ මල්ලි මාමා තමයි කැපකිරීම කරේ. ආ මම මල්ලි අම්මගේ මාමා තමයි මාව මල්ලි අම්මගේ මල්ලි තමයි මාව බලාගත්තේ පොඩි කාලේ ඉඳලා. එයා තමයි. එයා තමයි. එයා ආච්චි අම්මයි. ආච්චි අම්මයි මල් මල් අම්මගේ මල්ලි. ඔව්. හරි. ඒ තුන්දෙනා තනිකර ලංකාවට එනකොට දුක දැනුණාද? ඇත්තටම ඔව්. ඇත්තටම ඔව්. දැනුත් ඒ දුක හදවතේ තියෙනවද? එහෙම නැත්නම් පොඩ පොඩි ගෙවිලා ගියහැලද? තාමත් තියෙනවා. තාමත් තියෙනවා ලංකාවේ යනකම් මේ දුක තියෙනවනේ ඔව් නේ මේ මේ සොසේජස් හදන ගමන් මොන වගේ දේවල්ද වැඩිපුර කල්පනා කරන්නේ ලංකාව ගැන තමයි යන එක ගැන ඔබ තමයි ඉතින් කල්පනා යන්නේ හොඳයි මේ අර තුන්දෙනා ගැන කිව්වනේ ඔයා ඔව් ගෙදර ඉන්න ඔව් ඒ තුන්දෙනා මේලා මොකද කියන්නේ ඉක්මනින් කියන්න බා පරිස්සමෙන් ඉන්න කියලා පරිස්සමෙන් ඉඳලා ඉක්මනට එන්න කියලා තමයි කියන්නේ අනිවාර්යෙන් පරිස්සමෙන් ඉන්න ඒ පරිස්සමෙන් ඒ කට්ටිය කොහෙද ඉන්නේ ලංකාවේ බලංගොඩ බලංගොඩ ඒක ඔයාගේ නම චාමර චාය රයිට් ඕකේ කොහොමද නයි මේ උස කීයද සෙන්ටිමීටර් 156
සෙන්ටිමීටර් වලින් උස කිව්වේ. මේ සෝසේජස් ටිකක් වැඩිපුර කන්න. හරිද? සෝසේජස් කෑව පස්සේ ටික උස යනවලු. මේ පේන්නේ නැද්ද කාලා වැඩිපුර? කොහෙද ලංකාවේ? මතුගම. මතුගම කොල්ලා. එතකොට කියනකොට නම නිර්මල. කවුද? නිර්මල. නිර්මල. රයිට් ඕකේ. මේ ඇත්තරම කියනව නම් මේ 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 කොහෙද මේ කොරියාවේ ජීවත් වෙනකොට බුරුක යන්න බෑනේ. නෑ කියන්න බෑ අනිවාර්යයෙන්. ඒක තමයි. යා හොඳම යාළුවා කවුද මේ කොරියාවේ? ප්‍රියන්ත. ප්‍රියන්ත. එහෙම කොහේ යාවේ මේ මේ ගොඩාක් කටි ඉන්නෝනේ මෙතන. මට ගොඩක් උදව් කරලා තියෙනවා. අනිවාර්යෙන් ප්‍රියන්ත තමයි. අනිවාර්යෙන් ප්‍රියන්ත. හැබැයි මේ ලංකාවේ කට්ටිය එක වගේද මෙහි? අනිවාර්යෙන්. අනිවාර්යෙන්. මෙයාට පස්සේ ලකුණුත් ඔයා ඉන්නවා. අර පස්සේ ලකුණුත් මෙයා ඉන්නවා. අනිවාර්යෙන් එකෙම ඉන්න. එකෙම ඉන්න. මොදේ ඉන්න? මේ උස කීයද? උස නම් දැන් අඩි 5යි ගන්න 6ක් නම. ආ දැන් ඒ කියන්නේ ඉස්සරහට උස යනවා. හිතාගෙන ඉන්න. කොහෙදකම? කොළඹ වැල්ලම් පිටි. ආ කොළඹ වැල්ලම් පිටි. කොළඹ කොළ වැඩි පුර වෙන්නේ නැහැ නේ කොරියාවේ. ඔව් ඉතින් ඉතින් කොළඹ මොකක් කර ජොබ් එකක් කරගෙන ඉන්නවනේ. ආ ඒ කට්ටියනේ මම ආවොනේ නේ. ඔව් මම ආවේ. අවුලන්නේ. දැන් මේ දෙවෙනි පාරනේ මේන්නේ? නෑ පළවෙනි පාර. පළවෙනි පාර දැන් කොච්චර කලද්ද මෙහාට ඇවිත්? දැන් මෙහෙට ඇවිල්ලා නම් මාස 9ක් විතර වෙන්නේ. කොරියාවට ඇවිල්ලා අවුරුදු 3ක් විතර. ඔව් ඉතින් අවුරුදු 5ක් යනකන් මේ වීසා තියෙන ඉතින් 5 ඉවර වෙනකම් ඉතින් දුක තමයි ඉතින් ටික. මෙහෙ කොල්ල දුක් විඳනවා කියලා ලංකාවේ කට්ටිය දන්නේ ටිකක් අඩු වෙන්නේ. ඔව් ටිකක් අඩුවෙන් යාළුවෝ ගොඩක් තරහයි කතා කරන්නේ නැහැ මොකොත් නැහැ කියලා ඒ කට්ටිය දන්නේ නැහැ මෙහෙ තත්ත්වය මොකද්ද කියන එක. මේ මෙහෙ අපි ඉතින් වැඩ කරලා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඉතින් නිදා ගන්නවා. අපෞ දෙහ පහමාර වෙනකොට එනවා. ඒ මේ තමයි ඉතින්. යාළුවෝ ටික තරහ වෙලා යාළුවෝ ටික ඉදර මැදී අවුරුඩල් ලොකු සීන්නේ. ඔව් සල්ලි හම්බෙනවා කියලා. අනේ එහෙම නෑ නේද? එහෙම නෑ ඉතින් ඒක වගේ තමයි හිටියා වගේ තමයි. දකුණු කොරියාවේ පමණක් නෙමෙයි රටවල් කිහිපයක ස්ථාපන වෙච්ච ඉතාමත්ම අනර්ග ආයතනයක් තමයි සංචින් කියන ආයතනය. ආයතනය තුල අපේ කොල්ල රැකියාව කරනවා. මේ ආයතනය සංවර්ධනය වෙනුවෙන් මේ ආයතන දියුණුව වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් විදියට අපේ කොල්ල මොනවද කරේ? නුවන් ඉන්න මාත් එක්ක ඒත් එක්කම මේ ආයතනයේ එහෙම නැත්නම් පැක්ටරි මැනේජර් මාත් එක්ක ඉන්නවා කිම් මහත්මයා. අහලා බලමු නුවන්. මෙතුමගෙන් අහන්න ඕනේ ශ්‍රී ලංකාවේ ඉන්න කොල්ලෝ අවුරුදු ගාණක් පුරාට මෙනවා මෙහාට දකුණු කොරියාවට. මෙතුමගෙන් දැනගන්න ඕනේ මේ සංචින් කියන කම්පැනි එක එහෙම නැත්නම් මේ ආයතනය දිනුනෝ වෙනුවෙන් අපේ කොල්ල මොනවද කරලා තියෙන්නේ? යන්නේ උරි හේසා ඊචොන් සිත් සම්නියම්බුතෝ උරි සිං ශ්‍රී ලංකා චින්දල් ඉරවිච්චනය චින්දල් වියසෝ උරි හේසා උල්ලකකි තෙමුනේ ඔත්තොන් චුවන්චොම් මොන්නයව මරගුණ.선진이 2003년도부터 지금까지 한 15년 이상 스리랑카 직원들을 스리랑카 직원들만 지속해서 지금 채용해서 일을 하고 있는데 우리 선진에서 일하는데 이 스리랑카 직원들이 정말 열심히 성실하게 일해 주셔가지고 우리가 2003년 대비해서 10배가 성장을 했어요. 매출액이. 그런데 참 많은 공헌을 해줘가지고 항상 마음속에 감사하게 생각하고 그래서 가족같이 같이 지내고 있습니다. 뭐라고 해야 될까요? 여기는 2002년에 있는데 앞에 갔다 이렇게 왔다 가는 거예요. 이걸로 하루에 1개월이 이거는 크리아시리브 포리엔 갔다 이렇게 가고 왔다 가는 거예요. 2002년에 있는데 150කට වඩා මේ වෙනකොට සේවය කරලා තියෙනවා කියන මේ ලාංකිකයෝ මේ කම්පැනි ඇතුළත. ඉතින් ඒක නිසා මේ ගොඩක් ස්තුතිය කරනවා ලංකා මේ කට්ටියට මේ විදිහට මේ කම්පැනියේ දියුණුව උදෙසා වැඩ කරලා දුන්නා. ඔයාගේ කෝල් එකනකම් බලන් ඉන්න කට්ටිය කවුද ලංකාවේ බලංගොඩ? ගෙදර අය සහෝදර සහෝදරයෝ යාළුවෝ බලන් ඉන්නවා. චැට් කරනකම් කෝල් කරනකම් බලන් ඉන්නවා. ඒ කියන්නේ ඒ කටුව කන්න වෙනවා අවුරුදු 4යි මාස 10ක්. 10ම කන්න ඕනේ. කන්න ඕනේ. දැන් ඔත දැන් කොයි තරම් කාලයක් ගිවිලා කියලාද මේ කාලෙන්? දැන් අවුරුදු 4යි මාස 7ක් ඉවරයි. කොරියාවට එන හීනේ සැබෑ වෙනකොට පොඩ්ඩෙන් පොඩ සැබෑ වෙනකොට මොන වගේ සතුටද හදවතේ තිබුණේ? මුලින්ම බයක් වගේ දැනුණා. මෙහෙට ආවට පස්සේ ඇත්තට ගානක් තිබුණා. රැකියාව ගැන මොන වගේ දේවල්ද කියන්න පුළුවන්? ඇත්තටම සතුටින් වැඩ කරනවා. ගොඩක් හොඳ පිරිසක් හම්බෙලා ඉන්නවා. මේ ලංකාවේ තරුණයෝයි කොරියත් ජාතිකයෝ ඔක්කොම හොඳ පිරිසක් හම්බෙලා තියෙනවා. ගොඩක් වාසනාවන්තයි මේ වගේ ආයතනයක රැකියාව කරන්න. නියරේ පිය නැගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහස නිවි
සිත පිරුණා හද සෙනෙහස දැනුණා සිත පිරුණා හද සෙනෙහස දැනුණා කරල් පී දෙන ඔබේ දෙස නැමි රන්රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනිමා හද සෝසුසුම් නිවේ වාසනාව පාවෙලා ගියා ඒ බලාපොරොත්තුවට තවත් වටනාකමක් එකතු ගන්න ලංකාවේ ඉඳලා දකුණු කොරියාවට ආවා එසේනම් සමුගන්න සූදානම් මේ සුන්දර ආයතනයේ ඉඳලා අපි තවත් දවසකදී මුණ ගැහමු ඒ කියන්නේ ලබන වසරේදී දකුණු කොරියාවට ආවදී මේ කොල්ල හොයාගෙන අපි එනවා මේ ඉදිරියේදී සුන්දර කතරංකෙට අපිට කෝල් එකක් දෙන්න ලංකාවේ ඉඳලා නෙමෙයි ලෝකේ ඕනෑම තැනකට අපි එනවා ගුවන්ගත වෙලා මගේ ආදරණීය මිනිස්සු හොයාගෙන එහෙනම් දකුණු කොරියාවේ සමුගන්න සූදානම් වන්නේ දකුණු කොරියාවේ සංසිනිකන ආයතනය ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම දන්න ආයතනක් එහෙනම් තවත් දවසකදී මුණ ගැහමු මේ ආයතනයේ තවත් එක් ශාඛාවක් මං හිතන්නේ ඉදිරියේදී ලංකාවෙත් ඇති වේවි එතකොට ඒ ආයතන යන මගේ කොල්ලොත් එක්කත් අපි කතා කර සූදානම් ආයිබන් සුබ දවසක් Lunchtime TV